ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මුතුරාජවෙල බෝජාවේ සිට මුතුරාජවෙල තෙල් පර්යන්තයට තෙල් ගෙන යන නලයක පසුගිය 8 වනදා උදැස්සන යම් පිපිරීමක් සිදුව තිබුණා. මෙලෙස එම නලයේ පිපිරීම සිදුව ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර 5ක පමණ දුරින් වූ මුහුදේදී. මේ හේතුවෙන් තෙල් ටොන් 25කට ආසන්න ප්‍රමාණයක් මුහුදු ජලයට එක්ව තිබෙනවා. එලෙස එක් වූ තෙල් වත්තල උස්සටක යව මුහුදු වෙරළට ගොඩගසා තිබුණේ මෙලෙසින්. කෙසේ නමුත් මෙලෙස වත්තල උස්සටක යව මුහුදු වෙරළට ගොඩගසා තිබූ තෙල් සහ එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් පියවර ගත්තා. මෙම තෙල් කාන්දුව හේතුවෙන් උස්සටක යව වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළා. දැන් මේ වෙද්දී තියෙන දූෂණ තත්ත්වයන් අපි මේ වෙද්දී මීට අදාළ ආයතනට විරුද්ධව නීතිමය ක්‍රියාමා ගැනීම සඳහා පමුණුගම් පොලිසිය වෙත අදාළ පැමිණිලි ඉදිරිපත් කළා හමාරයි. ඒ පොලිසිය නිලධාරීන් මහතුරුන් අදාළ ස්ථානවලට ගිහිල්ලා ඒ කියන්නේ අත මුහුදේ නැව කරාර ගිහිල්ලා ඒ සම්මුද තෙල් විසිරුණු ආකාරයේ මුල්ම ස්ථානයේ තත්ත්වයත් ඒ වගේ මේ වෙරළ කලාපයේ තත්ත්වයත් ගැන අවශ්‍ය අදාළ සාක්ෂි සටහන් කරගන්නවා. ඒ අනුව තව සතියක් දෙකක් වගේ ඇතුළත අවශ්‍ය නීතිමය ක්‍රියාමා ගනු ඇති. ඒ අනුව අපි දන්නවා මේ තෙල් විසිරීම මේක දුෂ්‍යමාන දෙයක්. ඒ නිසා මේක හංගන්න දෙයක් නෑ. ඒ අනුව ඒ නඩු කටයුතු අවසානයේ අදාළ දඩ මුදල් ඒ ආයතනට ගෙවන්න සිදු වේවි. අපි දන්නවා වැරද්දක් කරොත් රාජ්‍ය ආයතනයක් හෝ පොත්ගල ආයතනයක් හෝ පුද්ගලික වශයෙන් උනත් මොන වැරද්දක් කරත් ඒක වැරද්දක් වශයෙන් අපි සලකනවා. ඒ නිසා රාජ්‍ය ආයතනයක් උනත් මේ අවස්ථාවේදී රාජ්‍ය ආයතන උනත් ඒක විරුද්ධව අවශ්‍ය නීති අනුකූල ක්‍රියාමාර්ග ගැනීම හරහා වෙන්නේ මේ පරිසර හානිය නිසා අනිකුත් වෙන හානි වළක්වාගෙන අපේ පරිසර සහ සමුද්‍රය තමත් ආරක්ෂාව තබා ගැනීම තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ මේ සමුන ක්‍රියාදාමය.